අදටත් ඇත්තටම පාර යද්දි මේ මිනිස්සු මට බයිනවා. මොකද නිලියක් හැටියට නෙවෙයි මං ඇත්තට මෙතෙක් කල් මගේ මේ ජීවිතේ හැඩගස්වාගෙන තිබුණේ මේ මම නපුරු නෑ. මම හිතනවා ඉස්සෙල්ලම කරේ අර කොස් අරන්. කොහෙද මේ සමහරට මට්ටමාව මිස් නොවෙන්න මං වග බලා ගන්නවා ඒ හැම වැඩේදිම. මං අසයි සකුගේ කතාවට. අපි ඉතින් දැන් නම් හිටානිද්දා නම් ওই පාරේ තොටේ සෑහෙන්නේ වගේ කැරක්ටර්ස් අපිට හම්බේ මොකද ළඟදී මේ ඡන්දයක් යන නිසා. ඔව්. අනේ කොහෙන්ද ඔයාට ඒක? ඕනම කොල්ලෙක් හිණියක් තමයි බයික් එකක් ගන්න එක. මේ හොන්ඩර් ග්‍රාසියා බයික් එක ඔයා කරගන්න කැමතිද? එහෙනම් දැම්ම විස්තුනායකලාට කෝල් එකක් දෙන්න. සකුගේ කතාවෙත් හේලි නාට්‍ය තුලනෙත් ඔබ මා හමු වන හර්ෂිකා රත්නායක තමයි අද අපේ පීක් ටයිම් කතාබහට එකතු වෙන්නේ. ඉතින් හර්ෂිකාගේ අයබෝන් කියලා පිළිගන්න. අයබෝන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල දැන් ආයේ වැඩ පටන් ගත්ත කොවිඩ් 19 වලින් පස්සේ 19 වලින් පස්සේ අනිත් හැමෝටම වගේ තමයි තාම වේදිකා නාට්‍යෙම කිසිම දෙයක් පටන් ගත්තේ නැහැ. මොකද ඒක පෙන්වන්න විදිහක් නැති නිසා මේ දවස්වල වෙනත් ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටිවලට ආරාධනා තිබුණෙත් නැහැ. තිබුණ කීපේ පහුගිය කාලෙම ඉවර වුණා. ඉතින් සුපුරුදු පරිදි රැකියාවට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ගෙදර ඇත් එක්ක ඉන්නවා. ඉතින් දැන් මේ වේදිකාව ගැන කතා කරනකොට මට හිතුණා අහන්න වේදිකාවෙන්ද ඔබගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ? මම හිතන්නේ අපි හැමෝගෙම රංගන ජීවිතේ වේදිකාවෙන් ආරම්භ වෙනවා නම් වඩා හොඳයි කියලා. මොකද වේදිකාව ඕනම රංගන ශිල්පිනියෙක්ට හෝ ශිල්පිනියක්ට හොඳ තෝතැන්නක් තමන්ගේ දක්ෂතා මේ හොයාගන්න. ඉතින් ඔව් මම වේදිකාවෙන් තමයි පටන් ගත්තේ. විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරපු විෂයකාරියෝ අද වගේ දවසක ඇන්ටිගනි ඊළඟට ප්‍රේමවන්ත කුමාරයෝ වගේ නාට්‍ය කීපයකටම මට අග්‍රගණි නාට්‍ය ඔව් ඒ වත්තරම මේ පරිවර්තන නාට්‍ය මේ කීපයකටම මට රංගනයේ දායකත්වය ලබන්න ලබා දෙන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒ වයින් තමයි මේ රංගපෑම සම්බන්ධයෙන් මම යම්කිසි කාර්යයක් කරා නම් කරේ. ඔව් දැන් එතකොට මේ එහෙම ඔබ වේදිකාව ගැන කියනකොට සකුගේ කතාව මතකේ රෙනෝ අපි ඔබගේ රූපේ දකින්නේ සකුගේ කතාව තුලින් නිතරම. ඉතින් මේ සකුගේ කතාවට ආරාධනා ලැබෙන්නේත් වේදිකාවේ ඔබේ රංගනය දැකලා කියලා මට ආරංචියක් ආවේ. ඒක ඇත්තක්ද? ඔව් මල්ලි මොකද මේ ෂේක්ස්පියර්ගේ කොමඩි නාට්‍යයක් තියෙනවා මිත්සම නයිට්ස් ඩ්‍රීම් කියලා. ඉතින් ඒක තමයි සිංහල පරිවර්තනයක් හැටියට කරේ ප්‍රේමවන්ත කුමාරයෝ හැටියට. ඒකේ සුරංගනා රජින යා ටිකක් නපුරු කෙනෙක්. ඉතින් යාගේ ටයිටේනියා යාගේ කැරක්ටර් එක තමයි මම මේ නාට්‍යයේ කරේ. ඉතින් ඒක බලන්න ප්‍රියන්ත අයියා ප්‍රියන්ත කොළඹගේ මහත්මිය ඇවිල්ලා හිටියා. මේ ඉතින් බලලා යා හිතලා තිබුණා ওই කැරක්ටර් එකටම ආව සුදුසුයි කියලා. මොකද මං ඊට කලින් එහෙම ලොකුවට සමහර ඒකාංගික වගේ ටෙලිනාට්‍ය කීපයක මේ රංගනයෙන් දායක වෙලා තිබුණාට මට එහෙම දීර්ඝකාලීනව ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව හම්බ වෙලා තිබුණ නැහැ. මොකද නිලියක් හැටියට නෙවෙයි මං ඇත්තට මෙතෙක් කල් මගේ මේ ජීවිතේ හැඩගස්වාගෙන තිබුණේ මේ වෙනත් වෙනත් කාරණා. ඉතින් එතෙන්දී මට කතා කරා යා මෙහෙම වැඩක් තියෙනවා එන්න කියලා. සහ යාට මම හිතන්නේ ඒ වෙලාවේදී මේ සියලුම දෙනා විරුද්ධ වෙලා තිබුණා. මොකද මාව දන්නේ ඇත්තටම එක්ක ඩාන්ස කෙනෙක් නැත්නම් කොරියෝග්‍රාෆර් කෙනෙක් හැටියට පිටස්තර සමාජයේ. ඉතින් මෙයාට මේක කරන්න පුළුවන් වේද වගේ ප්‍රශ්නයක්. සහ කියන්නේ ගොඩක් අය විරුද්ධ වෙලා තිබුණා යා හරියන්නේ නැති වෙයි කියලා. නමුත් ප්‍රියන්ත අයියා යාගේ තනි මතයට තීරණය කරලා තිබුණා මම හිතන්නේ මේ නෑ යව ගන්න ඕනේ කියලා. පස්සේ ඉතින් මම හිතන්නේ ප්‍රියන්ත අයියාගේ තීරණයට මම සාධාරණයක් ඉෂ්ට කරා කියලා මට හිතෙනවා. මොකද මේ අදටත් ඇත්තටම පාර යද්දි මේ මිනිස්සු මට බයිනවා. දැන් එහෙම බයිනවා කියලා කියනකොට මට අහන්න හිතෙනවා මේ සැබෑ ජීවිතේට සකුගේ ඒ චරිතයත් එක්ක ඔබට හම්බ වෙන චරිතයත් එක්ක සකුගේ කතාවේ නාට්‍ය තුළ කොහොමද සමානකමක් තියනවද නැත්නම් සැබෑවටම වෙනස්ද? අපෝ මං එහෙම නපුරු නෑ අනේ. මං එහෙම නපුරු නෑ. මට තරහ යනවා. හැබැයි එහෙම මේ කියන්නේ පොඩි ළමයෙක් එහෙම නපුරුකම් කරන්න තරම් මේ නපුරු කෙනෙක් නෙවෙයි මම. මොකද මම ගුරුවරියක්. මට විශ්වවිද්‍යාලය වගේම පාසල් ශිෂ්‍යාවත් හම්බෙනවා. ඉතින් ඔය කාගෙන් හරි ඇහුවනම් මං ගැන හරියට කියයි. ඉතින් නෑ මං එහෙම සාමාන්‍ය ජීවිතේ හරි සාමාන්‍ය කෙනෙක්. මට දරුව දෙන්නෙක් ඉන්නවා, දුවල දෙන්නෙක්. ඉතින් මං අම්මා කෙනෙක්. මං හිතන්නේ මේ නැන්ද කෙනෙක් සැර වුණාට අම්මා කෙනෙක්ට එහෙම සැර වෙන්න පුළුවන් කියලා. මං සමහර වෙලාවට මටත් හරි දුකයි ඇත් එක්ක එහෙම රඟපාලා. මොකද සමහර තැන් තියෙනවා හරියට සැර කරනවා. මං යාව තුරුළු කරගෙන ටිකක් වෙලා ඉන්නකොට මගේ හිතට හරි නෑ ඒ දුවත් එක්ක එහෙම කරා. මේ වෙලේ සහේලිත් මතක් කරන්න ඕනේ හරිම දක්ෂ මේ දරුවෙක්. ඉතාම දක්ෂ දරුවෙක්. යාට හොඳ අනාගතයක් තියෙවි ඉස්සරහට. ඉතින් එහෙම මම නපුරු නෑ. දැන් එහෙම කතා කරනකොට දැන් සකුගේ කතාව නාට්‍ය තුල ඔබට අමතක නොවන සිදුවීම් ඇති. අපි ඒකකුත් මතක් කරමු. අමෝ එක තිබ්බේ මේ වේවානේ අමතක නොවන සිද්ධ වීම.
අමතක නොවන සිදුවීම් කියන්නේ මට තිබුණා මේ ඇත්තට මේකේ මේ ස්ක්‍රිප්ට් එකේ තිබුණ නැහැ මල්ලි ඔය නටන කෑලි. හ්ම්. ඉතින් මේ මම ඩාන්සින් කරා කියලා පුයන්ත අය දන්නවා. ඉතින් ඒක නිසා මේ කන් එයා ට්‍රයි අවුට් එකක් කරේ අපි පළවෙනි වතාවට පොඩි අංගෙ මෙහෙම එකක් කරලා බලමුද කියලා හැව මමත් ඕකේ කිව්වා. ඉතින් එතකොට මම රියර්සල් එකක්වත් කරන්න කිව්වට කරේ නැහැ මොකද මේ එහෙම නටන්න මට ෂුවර් නිසා මම කරේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔක කැමරා කූ එකයි කට්ටියම හිටියා. ප්‍රියන්ත අයත් බලාගෙන ඉන්නවා. දැන් සින්දුව මම කිව්වා සයි සින්දුව මට ඉස්සෙල්ලා දාලා පෙන්නන්න කියලා. ඊට පස්සේ සින්දුවත් මට ඕකේ. මම හිතනවා ඉස්සෙල්ලාම කරේ අර කොස් අරන්. කොහෙද මේ ඉතින් දාලා විනා තප්පර ගානක් නටනකොට කට්ටියටම සෙට් එකේ හිනා යනවා. කියන මගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කොහොමද? ඉතින් කට්ටියම මේ එක එක සැරයක් දෙසරයක් විතර ගන්න සිද්ධ වුණා. ඒ තරම් හිනා වුණා අපි සේරම ඉඳගෙන. ඒ විදිහට හිනා වෙලා ගත්ත සකුගේ කතාවෙන් මම පොඩ්ඩක් මෙහාට එනවා. නර්තනය ගැන මතක් කරපු නිසා මම කැමතියි දැනගන්න ඔබගේ ජීවිතයේ ඔබ ගොඩක් අධ්‍යාපන මට්ටමින් ඉහළට ගිය කෙනෙක්. අධ්‍යාපනයේ කියන දේ ඔබ ස්තරම්ම විදිහට ඉහළට ගිය කෙනෙක්. නර්තනය කොහොමද හදාරන්නේ? නර්තනයේ පැත්තට කොහොමද එන්නේ? නර්තනය කියන්නේ මල්ලි මම සාමාන්‍ය පෙළට ඇත්තටම නර්තන විෂයක් හැටියටවත් හැදෑරුවේ නැහැ. මම ගොඩක් ස්පෝර්ට්ස් වලට බර වෙලා හිටපු කෙනෙක්. මට සමස්ත ලංකා කියන ජාතික මට්ටමේ සහතික සහ සම්මාන තියෙනවා ස්පෝර්ට්ස් වලින්. කලාවලට යෝජනාව දෙන්නේ අම්මනේ. අම්මා. ඔව්. අනේ අද ඇත්තටම ජීවතුන් අතර නෑ හිටියනම් බොහොම ආදරෙන් මතක් කරනවා. සහ එයා තමයි මාව එහෙම දකින්න ආසම වෙච්ච කෙනා. ඉතින් එයා තමයි මාව අපේ මගේ නර්තන ගුරුතුමිය හේමා සමරකෝන් මහත්මිය ඉස්සෙල්ලා මාව ගිහින් අඳුනලා දෙන්නේ මැඩම් මෙයා කොහොම හරි ඩාන්සින් වලට ගන්න කියලා. හරි අකමැති කොහොම හරි කැම්පස් යන අවස්ථාව හම්බුණා. මගේ ප්‍රථම උපාධිය ප්‍රසංග කලා විශේෂවේදී ශ්‍රී පාලි මණ්ඩපේ. ඊළඟට මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යාරංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරලා ඉවර කරනවා. මේ වෙනකොට එහෙම කියනවනම් ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ඇත්තටම ජාතික රංග වින්‍යාස ඩිප්ලෝමාව අවසන් කරා පදනම් ආයතනයේ. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපන වේදී පශ්චාත් උපාධිය සම්පූර්ණ කරා. මම දැන් මගේ දර්ශනපති උපාධියේ පර්යේෂණයේ අවධියේ ඉන්නවා පෙරදෙනේ විශ්වවිද්‍යාලේ. ඉතින් ඔය සේරම මේ නැටුම් නාට්‍යකරණයේ දෙකම සම්බන්ධව තමයි කෙරුණේ. ඊට අමතරව මම ඇත්තටම ඔය ඩාන්සින් ගැන මතක් කරපු නිසා කියන්නම් මේ විශ්වවිද්‍යාලයේදී ඇත්තටම මේ කියන්නේ ඔය සකූගේ කතාව සහ ඔය මේ වේදිකා නාට්‍ය කීපෙම මම රංග වින්‍යාසකවරියක්. ඒක අවුරුදු දැන් 15ක් විතර ඇත්තටම මම මේ රංග වින්‍යාසයේ දෙන්නේ. ඉතින් ඉංග්‍රීසි ඩාන්සින් තමයි මගේ පළවෙනි මේ ෆීල්ඩ් එක උනේ. මේ වෙනකොට මම බෝල් රූම් සහ ලැටින් කියන අංශයෙන් ජාත්‍යන්තරව සම්මාන ප්‍රථම ස්ථාන දෙකක් සහ දෙවන ස්ථාන තුනක් ලබාගෙන තියෙනවා. ඇත්තටම ඉතින් එහෙම තමයි ඩාන්සින් වලින් ඉතත් ආඩම්බරයක්. ඉතින් දැන් මේ විදිහට කතාව දිවෙන කොටක් මට අහන්න හිතෙනවා. දැන් කතිකාචාරවරයෙක් විදිහට, ඒ වගේම ගුරුවරියක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, රංගන ශිල්පිනියක් විදිහට, නර්තන ශිල්පිනියක් විදිහට කොහොමද ඔබ මේ කාලය කලබනාකරණය කරගන්නේ? තව එකක් තියෙනවා. අධ්‍යක්ෂකවරිය. අධ්‍යක්ෂකවරියක් විදිහට. හරි. ඒ ඔක්කොම එක්ක ඉතින් කාලය කියන්නේ මෙහෙමයි. අපි දෙයකට ආසයි නම් මං හිතන්නේ අපි ඒකට කාලය වෙන් කරගන්න පුළුවන්. සහ මට ඒකට ගොඩක්ම හිතෙන මගේ දුවල දෙන්න සෑහෙන සපෝට් කරන. මොකද ඔය කාලය වෙන් කරන්න වෙන්නේ දරුවන්ට, එතනනේ මිස් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි වැඩ කරන තැන ඒ දෙන්න ගෙනහිලා තියාගෙන ඉන්නවා. සහ ඒ දෙන්නත් ඒ වැඩවලට සම්බන්ධ වෙනවා. එතකොට අර ළමයි වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය අපි ඒක එතනදි මැනේජ් කරනවා. ඉතින් මම පාසලක උගන්වනවා කඩවත මාමාය බාලිකා විද්‍යාලේ නාට්‍ය රංග කලාව ගුරුවරිය විදිහට. ඉතින් අනිවාර්යෙන් පාසල් යන්න වෙනවා. එතකොට ඊට අමතරව හවස් වරුවල විශ්වවිද්‍යාලේ ලෙක්චර්ස් වලට යනවා. ඉතින් රංගන කටයුතු සමහර වෙලාවට හම්බුනහම ඒවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ආසාවෙන් කරන්නේ හැමදේම සහ කැමැත්තෙන් කරන්නේ. දෙයට අමතරව එම්ෆිල් රිසර්ච් එකක් වගේ කරනවා කියන ලේසි වැඩක් නෙමෙයි. පොතපත ගොඩාක් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමහරට මාව මිස් නොවෙන්න මං වග බලා ගන්නවා ඒ හැම වැඩේදීම. ඒක හරි කාලය කලමනාකරණය කරගන්න. ඒ කියන්නේ මට මාව මිස් වුණොත් තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නයක් වෙන්නේ. හැමෝගෙම ජීවිත වලට එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඔව් මට මාව මිස් නොවෙන්න සහ මගේ ළඟ ඉන්න අනිත් අයට මාව මිස් නොවෙන්න මං හැම වෙලෙම වග බලා ගන්නවා. ඒක නිසා සමහරට මට අර කාලය ලොකුවට ප්‍රශ්නයක් වෙලා නැහැ ඇත්තටම අද වෙනකන්. දැන් ඔය වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගයත් මතක් කරන්න ඕනේ. ඔහුත් රංගන ශිල්පියෙක්. මේ පොඩ්ඩක් මතක් කර. ඉතින්
සහය කියන්නේ සහය දෙන්න පේනේද? ඒකද ප්‍රසාද වෙන්නේ? ඔව්. සහයෝගය දෙන්න වෙනවා. ඉතින් මොකද එයාගේ කාර්යයන් වලටත් මට සහයෝගය දෙන්න වෙනවා සහ දෙනවා. ඉතින් ඒක එහෙමයි. එයාගේ එකම හිණිය බයික් එකක් ගන්න එක. වෙලාවකට පව් කියලාත් හිතනවා. ඒත් මට කොහෙන්ද යාට බයික් එකක් කරන් දෙන්න ලක්ෂ 3ක්? ඔය විදිහට හිතේ තිනොත් තමයි මම මේ ඇඩ් එක දැක්කේ. ඔබේ දුරකතනයේ 2311ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් දිස්නේ ගහන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මට දැන් හිතෙනවා එයාගේ බයික් හිණ සබෑ කරලා දෙන්න මට පුළුවන් වෙයි කියලා. ඔයාගේ පෙමතට බයික් එකක් කරන් දෙන්නව කැමතිද? එහෙනම් දැන්ම 2311ට කෝල් එකක් ගන්න. දැන් අකේ මේ විදිහට යනකොට කතාව දැන් ඔබ කිව්ව අධ්‍යක්ෂකවරියක් විදිහටත් ඔබ කටයුතු කරා කියලා. මම මේ අධ්‍යක්ෂකවරියක් කියන කතාව මෙහෙම ආරම්භ කළොත් රිද්දි කියන වේදිකා නාට්‍ය ඔබගේ පිට ඔබගේ අධ්‍යක්ෂණය ටිකක් අමාරු කාර්යයක් කොහොමද ඒක වෙන්නේ කොහොමද අධ්‍යක්ෂණය වෙන්නේ මම හිතන්නේ මේ අපි ඒකට හැදුවේ මේ සංගීතමය නර්තන රංගය කියලා ලංකාවේ මේ මම හිතන්නේ ඒ නම පළවෙනි වතාවට තමයි නිෂ්පාදනයකට භාවිතා වුනේ ඊට පස්සේ මම කලුවර කැටකිරිල්ලි ලේඩි මැක්බර්ත් අන්තිමට කරේ සන්ඩි කියලා නිෂ්පාදන ගොඩක් කරා. ඉතින් ඒ ඔක්කොම කරන්න මේ පුළුවන් වුණේ කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න විද්‍යාර්ථීන් එක. මොකද මම ඒකේ උගන්වන්නේ රංග වින්‍යාසය කියන විෂය. ඒ විෂය මේ විෂය අවසානයේ කරන නිෂ්පාදනයේ හැටියට තමයි වා නිෂ්පාදනය වුණා. නමුත් ඒ රිද්දි සහ කලුවර සහ සන්ඩි වෙන එකන ටිකක් ඉදිරියට ගෙන ගියා. විශේෂයෙන් මේ රිද්දි අපිට පුළුවන් වුණා ඉන්දියාවේ රවීන්ද්‍රනාත් ටාගෝර් නාට්‍ය උළෙලට මේ ලංකාව වෙනුවෙන් නියෝජනය කරන්න. ඉතින් අපි හැගිල දවස් 10ක් විතර නාට්‍ය පෙන්වුවා ශාන්තිනිකේතනයේ සහ තව ස්ථාන කීපයක. ඉතින් ඉතාම ඉහළ ප්‍රතිචාර හම්බුණා සහ ඒ වල විශේෂත්වය තමයි අතරම වේදිකා නාට්‍යක වගේ පිටපතක් මා සතුව නැහැ. ඇත්තටම පිටපතක් නැහැ. පිටප කියන්නේ නාට්‍ය හැදෙන්න වේදිකා උඩම තමයි නලුනි ලියන් ලව්ව ඉම්ප්‍රොයිස් කරවලා ඒගොල්ලන්ට පොඩි පොඩි සිදුවීම් දීලා ඒගොල්ලන්ගේ සමහර ජීවිතයේ තියෙන අත්දැකීම් පාවිච්චි කරලා. ඉතින් ඊට අමතරව මට හම්බෙන්නේ හැම කෙනෙක්ම මේ ඩාන්සින් කරපු අය නෙමෙයි. ඒගොල්ලෝ නාට්‍ය අරංග කලා විශේෂවේදී හදාරන්න එන අය. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක හරි ඉන්ට්‍රස්ටිං. මොකද මේ නටලා නැහනේ. නටලා නැති නිසා මට සමහර මගේ ස්ටයිල් එකේ මූවමන්ට්ස් ඒගොල්ලන්ටත් එක්ක කරන්න පහසුයි. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරියටත් නටන්න වෙන අවස්ථා තියෙනවා. ඕ. ඉතින් මට නටලා පෙන්නන්න නෑ. ඕ. ඉතින් ඒක නිසා මේ සහ මේ සජිත මතක් කරන්න ඕනේ සජිත අනුත්තර ඇන්තනි මේ වෙලාවේ මගේ නිෂ්පාදන කීපෙම උතුම මේ ප්‍රධාන චරිතය කරේ. ඔව් සමහර නිෂ්පාදන වලින් සංගීතයෙන් මට සහාය ගුණා. එතකොට සමහර රිද්දි සහ සන්නි නිෂ්පාදන වල දේශනානුමය අංග තමයි සංගීතයේ සැපෙවේ. ඉතින් ඒ වගේ තමයි ඒ ඩාන්සින් පැත්ත සහ නාට්‍යකරණයේ පැත්ත එකතු වෙලා ඒ නිෂ්පාදන හැදුනේ. දැන් සකුගේ කතාව කතා කරලා නාට්‍ය ගැන කතා කරලා ඊට පස්සේ ඩාන්ස් ගැන කතා කරලා දැන් මම කැමති මේ දවස්වල ඔබ නිතර අපි දකින හේලි නාට්‍ය තුල හැමති තුමියගේ චරිතය ගැන කතා කරන්න. කොහොමද ඒක හම්බ වෙන්නේ? කොහොමද ඔබට ඒ අත්දැකීම? ඒක මං හිතන්නේ මේ ධනුෂ්ක මල්ලි ධනුෂ්ක රත්නායකවත් ආදරෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද මේ සමහර වෙලාවට අර එක නිෂ්පාදනයකින් අපිට කෙනෙක්ව තීරණය කරන්න අමාරුයි. ඉතින් එයා සකුවගේ කතාව සහ මගේ වේදිකා නාට්‍ය කීපයක් බලලා තිබුණා. බලලා තමයි මම ආවේ චරිතයට තෝරගෙන තිබුණේ සහ ඔහු එක්ක වැඩ කරන එක හරිම ඉන්ට්‍රස්ටිං ධනුෂ්කත් එක්ක මේ අර කරදර කරන්නේ නැති අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒ චරිතය ඇත්තටම මේ අපි ඉතින් දැන් නම් හිතානිද්දා නම් ওই පාරේ තොටේ සෑහෙන්නේ වගේ කැරක්ටර්ස් අපිට හම්බේ. මොකද ළඟදී මේ ඡන්දයක් යන නිසා ඔව්. ඉතින් දකුණු පළාතේ හැදිලා වැඩිලා බොහොම දුප්පත් විදිහට හැදිලා වැඩිලා පස්සේ අර අපි දන්න කොමන් පොලිටිෂියන් කියන කැරක්ටර් එකක් එක. ඉතින් එයාට අන්තිමේට එයා කරපු දේවල් වලටම හදන ප්‍රතිචාර හම්බුණා. සහ අර සකුගේ කතාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. මම ඒකයි ඒක බාරගන්න ඊළඟ හේතුව. මොකද සකුගේ කතාවෙන් පස්සේ ඇත්තටම මට ආරාධනා කීපයක් හම්බුණා. ටෙලි නැටුමට මතක විදිහට දෙකක් හෝ තුනක්. සමහරක් ඒවා ඒ වගේම චරිත. ඉතින් මං يعني මගේ වෘත්තියත් ඇත්තටම රංගනය නෙවෙන නිසා මං ඒවා ගොඩක් බාරගන්න කැමති වුණා. මොකද අපි එක වගේ දේවල් කරලා මේ මිනිස්සු අතරට ගියාට පස්සේ මේ අපි මේ වගේ චරිත වලට කොටු වෙනවා. ඊට පස්සේ ආයෙ කතා කරන්නේත් ඒ වගේ කැරක්ටර් එකකට. ඉතින් එහෙම චරිතාංග නිලියක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇත්තටම මේ එහෙම වේරියේෂන් තියෙන කැරක්ටර්ස් කරන එක තමයි මං හිතන්නේ සාර්ථකම වැඩේ. මොකද මං හැමතැනම මේ කතාව කියනවා නිල්මිනි කෝට් එක උඩ. ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි අපි අයව දන්නේ මේ
ප්‍රහසන රංගන ශිල්පිනියක් හැටියට විතරයි. මම හිතන්නේ ඇයට ඊට වෙනස් මාදිලේ චරිත ගොඩාක් හම්බුනොත් මම හිතන්නේ ඉතා සාර්ථකව කර අර ඒ වගේ මේ කොටු වෙනවා. ඉතින් මට මං එහෙම කරගන්න ආස නැහැ. කැමති නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් මම මෙහෙම ඇහුවොත් ඔබ ඇත්තටම චරිතයක් තෝරගනිද්දි මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්නේ? මොනවද ඔබ හිතන්නේ? මං ඉස්සෙල්ලම හිතනවා ඇත්තටම මේ ඒ මොකක් හරි චරිතයක් දුන්නාම ඉතින් මට කරන්න මොනවා හරි දෙයක් ඒකේ තියෙනවද කියලා. මොකද සමහර තමන්ගේ දක්ෂතාවය එළියට දාන්න පුළුවන් දෙයක්. ඔව් ඒක අනිවාර්යෙන්. දැන් අපි නිකන් තව කෙනෙක්ට ආදරයකට ටෙලි නාට්‍යයකට හරි චිත්‍රපටයකට හරි සම්බන්ධ වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂතාවය ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්නනේ ඒක කරන්නේ ඇත්තටම. ඔව් ඉතින් ඒක නිසා මං හැම වෙලෙම බලනවා ඒ චරිතයේ තියෙන වේරියේෂන් මොනවද, කැරක්ටර් ක්වොලිටීස් මොනවද, මට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. සහ මං ඊළඟට ඇත්තටම බලනවා මට වැඩ කරන්න තියෙන අධ්‍යක්ෂකවරයා කවුද කියන එක. ඊළඟට බලනවා මම නළු නිලියෝ කවුද, ඒ කියන්නේ මං කියන්නේ මේ මහා ලොකු නළු නිලියන්නු කියලා. නමුත් අපිට සමහර වෙලාවට වැඩ කරන්න පහසු, අපි ආසායේ ඉන්නකොට පහසුයි ශේත්‍රය හැසිරෙන්න. ඉතින් ඒ වගේ දේවල් සහ මේ ස්ක්‍රිප්ට් එක මම සාමාන්‍යයෙන් කියවලා බලන. මොකද ගොඩාක් වෙලාවට සමහර වෙලාවට කතා කරනවා එපිසෝඩ් 10ක් ලියලා තියෙන්නේ, එපිසෝඩ් 100ක් විතර තියෙනවා. ඉතින් ඉස්සරහට මොනවා වේද දන්නේ නැහැ, අපේ චරිත තියේද නැද්ද දන්නේ නැහැ, චරිත කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ, වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම සම්බන්ධ වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. දැන් මම අහන්න කැමති ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. මේ ළඟදී නමුටන් කෑවේ කොහෙන්ද? අනේ කොහෙන්ද ටික? කොහෙන්ද නමුටන් කෑවේ? රම්බුටන් මං ඇත්තටම මං හරිය පෙරේතයි. රම්බුටන්, දූරියන්, මැංගුස් මං හරිම පෙරේතයි. ඉතින් මේ ළඟදි ගියා අපි ගාල්ලේ මගේ යාළුවෙක්ගේ ගෙදර ඇල්පිටියේ. ගිහිල්ලා මේ එයාගේ මල්ලි ඉන්නවා. මල්ලි තමයි අපිව ගයිඩ් කරේ. ඉතින් රම්බුටන් කන්න ආසයි කිව්වහම මේ දුරක එයාගේ යාළුවෙක්ගේ ගෙදර සෑහෙන දුර. ඉතින් එක්කන් ගියා. ලොකු රම්බුටන් ගහ. තියෙන පෙරේත හමුට ඇත්තටම කන්න ගිල අත බීමට. ඉතින් අපි බීම දාගෙන කෑවේ ඒ වෙලාවේ ෆොටෝ එකක් ගැනුණා. ඒක FB දැම්මා. විතර අපි දැක්කා ඒක ෂෙයා වෙනවා. ඉතින් ඒ විදිහට තමයි හර්ෂි කාරත්නායක නමුටන් කෑවේ. ඉතින් මං දැන් පුංචි තිරය ගැන කතා කරපු හින්දා මං එනවා පොඩ්ඩක් රිදී තිරේ පැත්තට. රිදී තිරේ මන්දාරම් හිතුමතේ ජීවිතය තුළින් ඔබට ඉස්සරහට හර්ෂිකා රත්නායක බලන්න පුළුවන්. මං හරිද? ඔව් මේ හිතුමතේ ජීවිතේ නම් ඇතන පහුගිය කාලේ හෝල් වලට දාලා තිබුණේ කමෙන් දාලා තිබුණේ මේ. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා ඔව් ඒක නිසා ආවේ නැහැ මේ ඒක. සහ ඒකේ මම ඇත්තටම මේ තමිල් ඩොක්ටර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් කරේ. ඉතින් ඒකත් හරි ඉන්ට්‍රස්ටිං වුණා. මේ ඔය ඒ කියන්නේ ප්‍රධාන චරිතයේ ජීවිතේ බේරෙන්නේ මේ ඩොක්ටර් නිසා ඒක. සහ ඊට පස්සේ මන්දාර ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ඒකේ නර්ස් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තිබුණා. හරිම වෙනස් චරිත. ඔව් එකකට එකක් වෙනස් චරිත තමයි ඔබ රංගනේ දායක වෙන්නේ. දැන් මට මේ කතා බහේදී ඔබට උනත් තේරෙන්නේ නැති ඔබ රංගනේ දායක වෙන චරිත හාත්පසින්ම වෙනස්. ඔව් දැන් අර මාලව දැකලා ඩොක්ටර්ව දැක්කහම ඇත්තටම වෙනස්. ඩොක්ටර්ව දැකලා ඇමතිතුමිය දැක්කහම තවත් වෙනස්. ඉතින් අපි කතා කරමු කොහොමද මේ රංගනේට අවස්ථාව හම්බෙන්නේ මේ රිදී තිරේ. මට පළවෙනියටම මම රංගනේ දායක වුණේ ක්‍රිෂාන්ත අයගේ ඔය හිතුමතේ ජීවිතේ නා මේ ෆිල්ම් එක. ඒක ඒකට මට කතා කරේ කෞශල්‍ය ප්‍රනාන්දුවේ කැරක්ටර් එක කරන්න ඉඳලා තිබුණේ. කෞශල්‍යකට මොකරි ගැටලුවක් වෙලා එන්න විදිහක් තිබුණ නැහැ. පස්සේ මාව යෝජනා කරලා තිබුණා මේ එන්න කියලා. ඉතින් එහෙම තමයි මට ඒක හම්බුනේ. මේ මන්දාර ෆිල්ම් එකට නම් මට ප්‍රියන්තයි කලින් ඉඳලම කතා කරලා තිබුණා මේ නැගේ මෙම වැඩක් තියෙනවා පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා. මොකද යාත් එක්ක මම දීර්ඝ කාලිනව සක්කුගේ කතා වැඩ කරපු නිසා ඉතියාට මන් සම්බන්ධ විශ්වාසයක් තියෙන්නේ නැති. ඒ දෙක එහෙම තමයි හම්බුනේ. හර්ෂිකා රත්නායකගේ ටර්නින් පොයින්ට් එක කොතනද? හා මයිතන සක්කුගේ කතාව. ප්‍රේක්ෂකයන් මාර විදියට ඔබ වැළඳගන්නේ සක්කුගේ කතාව තුළින්. දැන් මම මෙහෙම ඇහුවොත් සකුගේ කතාවයි හෙළි නාට්‍ය ඔබට තෝරගන්නේ කිව්වොත් ඔබ තෝරගන්නේ කාව? මොන නාට්‍යද? ඒ කියන්නේ රඟපාන්නද? රඟපාන්න. අතින් මම මේකට තමයි වැඩියෙන්ම කැමති කියලා. මං අසයි සකුගේ කතාවට. ඉතින් මේ විදිහට කතාව දිවෙනකොට මට හිතෙනවා දැන් ඔබගේ ඉදිරි වැඩ කටයුතු මොනවද අපි කැමති ඔබගේ ප්‍රේක්ෂකව කැමති දැනගන්න. ඉදිරි වැඩ කටයුතු කියන්නේ මම මේ අවුරුදු 5ක් 6ක් හැරි ජීවිතේ ප්ලෑන් කරන කෙනෙක් නෙවෙයි. ඔව් ළඟ සහ මේ මගේ ඇත්තටම ඉස්සරහා ලොකුම බලාපොරොත්තු මගේ එම්ෆිල් එක ඉවර කරගන්න එක. ඒ කොළුව කැක්කුමත් ඒක තමයි දැනට මෙහෙම පේන එකම ටාගට් එක. ඉතින් ඊට අමතරව වැඩ හම්බුනොත් කරනවා. හොඳ වැඩකට සම්බන්ධ වෙන්න කැමති. දැනට මෙහෙම පේන
ටාගට් එක. එකම ටාගට් එකේ. දැන් අධ්‍යාපනයේ කොච්චර දුරට ඉදිරියට යන්නද හිතන්නේ? මං ආසයි ආචාර්ය උපාධියක් කරන්න. ඒක මගේ බලාපොරොත්තුවක්. දැන් ඒ විදිහට අධ්‍යාපනයේ ඔබ හදාරනකොට ඔබගේ දරුවන් මොන වගේ අධ්‍යාපනයක් හදාරන්න ඕනි කියලා අම්මා කෙනෙක් විදිහට ඔබ කොහොමද හිතන්නේ? මං ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලන්ට සාමාන්‍ය වෙන ළමයි වගේම අපේ රටේ තියෙන සම්මේ කියන සම්මත අධ්‍යාපන ක්‍රමයට යෙදෙන ඉගෙන ගන්නවා. मगे चूटी दुआ किनरी या ताम मोंटीसोरी लबन दिस्कोले नियमित लोक एक्केना बिनरी या किति बदगुड विहार महादेव बालिकावे आठ अवसर इति एदेन्ना करांडोन देवल मम तीरने करम इतिगोलो इगन गाना दें बिनरी हुद डांस के रंगफान पुलवा इतिंग एव एना वैती समहार विट बोन टैलेंट्स वेन्नती इतिंग एगोलो डिसाइड कराई टीका क्लोक वेन को मुखद एगोल हरियर मे अन्नोने मार्गे कियला मे मम बलहत्कार करे मुखद मगेंग आवा कियला इक मगेंग लमय हदुना कियला एगोलो मगे ऊदल कियला मंग कोई वेलाकने के एगोलंगे कैमेत सह अपीट उपदेश दिन्न पुलवा අපිට පොණ හරි අවුලක් පේනවා නම් ඒක ගයිඩ් කරන එක තමයි මම කරන්නේ අර මට ඕන දේවල් ඒගොල්ලෝ කරන්න ඕනේ කියලා මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ අඩුතර මට ඕන දේ අඳින්න ඕනේ කියලාවත් මම හිතන්නේ නැහැ හර්ෂිකා රත්නායක කියන චරිතය වැඩියෙන්ම සතුටු වුණ දවස කවද්ද ඉන්න බලන්න ගොඩක් තියෙනවානේ මම හරි සතුටින් ඉන්නේ අප්පා मगे शास्त्रपति उपाधि 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 प्रधानोत्सव मगे अपच्ची संबंध खलीन बेरेऊना यदा अपच्ची संबंध ना सह या යාට හරි යා හරි සතුටින් කියලා මම දැනගත්තා ඒ දවසේ ඔව් විදුහල්පතිවරයෙක් ඔව් යා හරි සතුටින් ඒ දවසේ ඉන්නේ කියලා දැනුණා මට එදා ටිකක් අමතක නොවන දවසක් සහ මේ මට මතකයි මේ මං නොසෑහෙන්න ඇඬුවා අපේ අය කසාද බඳලා යන දවසේ ඇයි ඕ ඒක හොඳ ප්‍රශ්නයක් මල්ලි මම අදටත් දන්නේ නැහැ මං ඒ ඇඬුවේ ඇයි කියලා ඒ කියන්නේ මොකක්ද කියන්නේ සහෝදර ප්‍රේමයටත් මන්ද මං ඇත්ත කිව්වම ගොඩක් ක්ලෝස් නැහැ නමුත් මට හරි මොකද්ද නැති වුණා වගේ එකක් දැනුණා මං අසාමාන්‍ය විදිහට ඒ දවසේ ඇඬුවා ඒක මට අමතක වෙන්නේ නැති දවසක් හැබැයි සතුටු ජීවිත දවසක් නෙමෙයි වැඩිම දුක්ච්ච දවසක් එහෙමත් වෙන්න ඇති දැන් අපේ මේ කතා බහ ගැන අක්කට මොකද හිතෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔව් හොඳයි හොඳයි කියලා නැවැත්වෙ මේ හොඳ නැති නිසා නෙමෙයි ඉතින් අපිට ඇවිල්ලා මෙහෙම අපි ඇත්තටම දැන් නාට්‍යයකින් හැර අපිව වෙන ප්‍රේක්ෂකව දකින්න විදිහක් නැහනේ ඉතින් අපි හැම ගොඩාක් කාලවට හැමතැනම ඇවිදවිදින්න මිනිස්සු නෙමෙයි අපි අදාළ රැකියාවට ගියා ගෙදර ආවා ඒ යන්නෙත් එක්ක වාහනේ එතකොට කොහොමත් මිනිස්සුම ගැටෙන්නේ ඉතින් මිනිස්සු අතරට යන්න ඒගොල්ලෝ අපි ගැන දැනගන්න ආසයි අපිත් ආසයි අනිත් අය ගැන දැනගන්න ඉතින් ඒක නිසා ඒක අපිට හොඳ අවස්ථාවක් ඉතින් ඇවිල්ලා මෙහෙම කතා බහ කරලා එහෙම ප්‍රේක්ෂකයෝ අතරට යන්න අවස්ථාව දෙන්න වට ස්තුතියි ඇත්තටම ඔයාලට සතුටුයි ඉතින් අද අපිත් එක්ක ගොඩක් වෙලා කතා කළා ගොඩක් දේවල් අපි බෙදාගත්තා බොහොමත්ම ස්තුතියක් ඒ ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් නැහැ කළා අද අපිත් එක්ක පීක් ටයිම් කතා බහට එකතු වුණා thank you so much මටත් කතා කරාට මේ වැඩසටහනට බොහොමත් මිසූති තවත් දවසක මේ වගේ පීක් ටයිම් කතා බහක් එක්ක හමු වෙනකන් සුබ දවසක් ධන්නවද චනල්සි අලුත්ම ආරංචිය ඔයාගේ පුංචි කෝල් එකට මෙන්න මේ අලුත්ම හොන්ඩ ග්‍රාසියා බයික් එක ඔයාගෙම කරගන්න පුළුවන් කරන්න තියෙන්නේ මෙච්චරයි ගන්න ඔයාගේ මොබයිල් එක අරගෙන 23 11ට දැම්ම කෝල් එකක් දෙන්න